සක්විලි වැඩසටහනේ 166 වන අධිරයටතේ ගම්පහා අත්තනකල්ල ඌරාපොළ මධ්‍යමහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. හදන්වා දෙන රෙඩ් කව් බජට් එකට හිත කිරිතේකට රස දැම් 400 පැකට්ටුව රුපියල් 750යි. හැමදාමත්ම මේ රටේ වැඩක් කරුනේ එක්කෝ ජනාධිපති වෙලා එක්කෝ අගමැති වෙලා එක්කෝ ඇමති රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇතුළුව කවුරුත් විපක්ෂයේ ඉන්නකොට වැඩක් කරලා නමුත් දේශපාලන ඉතිහාසයේ බලයක් නැතුව හුස්ම සහ සක්වල වැඩසටහන අති විශාල මුදල් සම්භාරයක් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අධ්‍යාපන ක්ෂේත්‍රයට අපි ලබා දීලා තියෙනවා. රට ගොඩනගන්නට උත්සාහ කරන නායකෙක් හැටියට මම ගිහිලා තියෙනවා පාසල් 253කට. මං හිතන්නේ ඔය වෙන කయ్య නායකලා දූ දරුවන්ගේ දුක සැප හොයලා බලලා කටයුතු කරලා තිබෙනවා කියන එක මම නම් හිතන්නේ. මං දැක පහුගිය දවසක එක හාදෙක් මාව විවේචනය කරනවා දරුවන්ට මිත්‍රිනී කියලා ආමන්ත්‍රණය කරනවා. මිත්‍රින් නැතුව දරුවන්ට සතුරෝ කියලා ආමන්ත්‍රණය කරන්නද? මන් දන්නවා ඉතිහාසයේ පුරාවටම දරුවන් සතුරන් හැටියට සැලකලා පාසල් පුච්චලා දරුවන්ගේ ගෙවල් පුච්චලා මිනීමරු සංස්කෘති ක්‍රියාත්මක කරපු අයට පුරුපුරුදු වචනය සතුරු. ඒ නිසා නැවතත්තරක් මේ පාසලේ සියලුම දෙනා මං ආමන්ත්‍රණය කරනවා දයාබර මිත්‍රවරුනි. කවුරු කොච්චර වයසින් නඩු වුණත් වයසින් වැඩි වුණත් මා ඔබ සැලකන්නේ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර වෙනත් තරාතිරම් ભેදයකින් හැටියට මගේ මිත්‍රයෝ හැටි. මේ රටේ ලක්ෂ 220ක් ජනතාව මගේ මිත්‍ර. මොනම හේතුවකටත් මොනම ආකාරයකටවත් ඒ අයව කොටස් කරන්නට වෙන් කරන්නට මම උත්සාහ දරන්නේ. අද මම සක්වල වැඩසටහන කරන අත්තනගල්ල කොට්ටාසේ දෙවෙනි පාසල. පාසල් දෙකේම වැඩසටහන මැද ලයිට් කැපෙනවා. ලයිට් කැපෙනවද ලයිට් කපනවද මම දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා හොඳ වැඩක් කරනකොට මේ බංකොලොත් රටේ බාධා රසක් එනවා. නමුත් ඒවට අපි සැලෙන්නේ නැහැ. මේ හැම පාසලක්ම සම්පත. මේ පාසල් සම්පතක් හැටියට සලකපු නැති අය තමයි අර එක්තරා කාලයක් තිබුණා දෙමව්පියෝ තවුල් කරගෙන බොරු අන්තවාමවාදී දේශපාලනයක් ගැන කයිවාරු ගහගෙන සමාජ සාධාරණත්වයේ නාමෙන් පාසල් පුච්චන යුගයක් තිබුණා. විශ්වවිද්‍යාල පුච්චන යුගයක් තිබුණා. විද්‍යාගාර පුච්චන යුගයක් තිබුණා. පුස්තකාල පුච්චන යුගයක් තිබුණා. එතනට යන්න එපා.